ඉතින් ඔන්න අද ආවා අපේ ඔෆිස් එකේ කට්ටියගේ නැත්නම් අපේ ටීම් එකේ ගැදරින් එකක් තිබුණා. ඉතින් ඒකට තමයි ආවේ. ඒක ඉවර වෙලා දැන් මේ ලස්සන ස්ට්‍රීට් එකකට ආවා සෙන්ට්‍රල් ලන්ඩන් වල. ඉතින් ස්ට්‍රීට් එක ගැන නෙමෙයි අද වීඩියෝ එක අපේ ගැදරින් එක ගැන. ඉතින් මම හිතනවා ඔයගලන් අද වීඩියෝ එක ගොඩක් එන්ජොයි කරයි කියලා. ඒ වගේම ඔයගලන්ට කියන්න ඕනේ මම මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 500 ප්ලස් වුණා. ඉතින් ඒකට ගොඩාක් සතුටුයි. ඉතින් ඒකට හැමෝටම ගොඩක් තැන්කියු කියලා කියනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයා මේ වීඩියෝ එකට අලුත් නම් ඔන්න අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, තව ලස්සන වීඩියෝ බලන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔන්න අද අපි ආවා මිනි ගොල්ෆ් ප්ලේ කරන්න. ඉතින් මිනි ගොල්ෆ් කිව්වහම ඔයගොල්ලෝ බලන ඇති මොකද්ද මේ කියලා. මොකද මටත් මේක එකපාරට අහපු ගමන් මම බැලුවා කොහොමද මේක ප්ලේ කරන්නේ, සාමාන්‍ය ගොල්ෆ් විදිහටමද එහෙම කියලා ප්‍රශ්න ටිකක් මගේ ඔළුවටත් ආවා. මොකද ලංකාවේ අපිට මේ කොන්සෙප්ට් එක ටිකක් අලුත් නිසා. ඉතින් මම දන්නේ නැහැ දැන් නම් ලංකාවේ මේක තියෙනවද කියලා. හැබැයි මම අහලා තිබුණේ නැහැ මම ලංකාවේ ඉද්දි. ඉතින් කොහොම හරි මම මේක ප්ලේ කරන විදිහ ගැන ඔයාලට විස්තර ටිකක් කියන්නම්. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ අද මේ ගැදරින් එකට ජොයින් වුණේ මගේ ඔෆිස් එකේ මගේ යාළුවෝ කිහිප දෙනෙක් අපේ ටීම් එකේ. ඉතින් මගේ හස්බන්ඩ් අද ජොයින් වුණා. ඉතින් මේක ප්ලේ කරන්නේ මෙන්න මේ වගේ ස්කෝ කාඩ් එකක් අපිට හම්බ වෙනවා. ඉතින් 4 දෙනෙක්ගේ ටීම්ස් හදා ගන්න ඕනේ. හදාගෙන රවුන්ඩ්ස් 9ක් තියෙනවා මෙතනදී. ඉතින් මේක එක එක තැන්වල එක එක විදිහට ඇති. ඒත් අපි මේ ගියපු ප්ලේස් එකේ ෆස්ට් එකේ ඉඳලා 9th රවුන්ඩ් එක වෙනකන් තියෙනවා. ඉතින් ලේසි එකේ ඉඳලා අමාරු එක දක්වා පිළිවෙලට තමයි මේක තියෙන්නේ. ඉතින් අපි අඩුම ට්‍රයිස් ගානකින් ප්ලේ කරන කෙනා තමයි මෙතනදී වින විදිහට අඳුනගන්නේ. ඉතින් එතකොට අපි කොහොම හරි ට්‍රයි කරලා අඩුම ට්‍රයිස් ගානකින් ප්ලේ කරන්න තමයි ට්‍රයි කරන්න ඕනේ. ඉතින් මේනේ මගේ ඔෆිස් එකේ යාළුව සෙට් එක. ඉතින් මේගොල්ලොත් එක්ක වැඩ කරන එක හරිම ෆන්. ගොඩාක් වෙලාවට ස්ට්‍රෙස් වෙනවා තමයි. හැබැයි මොන ස්ට්‍රෙස් වුණත් කොච්චර ප්‍රෙෂර් එකක් අපි වැඩ කරත් ඉතින් හැම වෙලාවෙම හිනා වෙලා ෆන් එකේ ඉන්නවා. ඉතින් මේ මම ගොඩක්ම ෆේල් වෙච්ච අවස්ථාවක්. මේ රවුන්ඩ් එක ගොඩක් අමාරුයි. ඉතින් කොහොම හරි මේක නිකන් පේද්දි අපිට ලේසි වගේ හිතනට ප්ලේ කරන්න ගියාම තමයි තේරෙන්නේ ඒක ටිකක් අමාරුයි කියලා. ඉතින් ගොල්ෆ් ප්ලේ කරලා තියෙන අය ඉන්නවා නම් ඒගොල්ලෝ දන්නවා මේක කොයි විදියද කියලා. ඉතින් කොහොම හරි මම ඔයගොල්ලන්ත් එක්ක මේ වීඩියෝ එකේ ෂෙයා කරගන්න හිතුවා. මෙහි තියෙන ජොබ් ඔපචුනිටීස් ගැන මොකද ගොඩක් අය මට කතා කරලා අහනවා. මාත් එක්ක පර්සනල් කන්ටැක්ට්ස් තියෙන කට්ටිය මෙහි ජොබ් ඔපචුනිටීස් කොහොමද, පාර්ට් ටයිම් ජොබ්ස් එහෙමද කොහොමද කියලා මම පොඩ්ඩක් හිටියෙන් මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක ඒක ෂෙයා කරන්න. ඉතින් ආරාධනා කරනවා හැමෝටම වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා. ඒ දේවල් ගැන විස්තර දැනගන්න.
යුකේ වල ජොබ් ඔපචුනිටිස් ගැන කතා කරද්දී ඇත්තටම යුකේ වල ජොබ් ඔපචුනිටිස් ගොඩක් තියෙනවා මේ වෙලාවේ. ඉතින් ඕගොල්ලෝ යුකේ යන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා නම් මම කියන්නේ ඉක්මනින්ම අප්ලයි කරන්න පරක්කු වෙන්න එපා. එකම දේ ලංකාවේ මේ තියෙන සිටුේෂන් එකත් එක්ක ඕගලන්ට ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. හැබැයි ඒවම අදාරගෙන ඕගලන්ට අප්ලයි කරගන්න පුළුවන් නම් එහෙම chance එකක් තියෙනවා නම් ඉක්මනින්ම අප්ලයි කරන්න කියලා ඕගලන්ට කියනවා. ඒ වගේම ඕගලන්ට කියන්න ඕනේ දැන් හැමෝම හිතනවා UK ආවට පස්සේ ඉක්මනින්ම ජොබ් එකක් ගන්න පුළුවන් වෙයිද නැද්ද ඔන්න ඔක තමයි හැමෝටම තියෙන ප්‍රශ්නේ. ඉතින් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මෙහෙට එනවා නම් ඔයාට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මොකද ඔයාට පැය 20 කවර් කරගන්න ඕන තරම් part time jobs තියෙනවා. ඉතින් විශේෂයෙන් මම මේ කතා කරන්නේ ලන්ඩන් වල. ඉතින් සමහර වීඩියෝස් මම දැක්කා UK වල job opportunities කියලා අපි කතා කරනවා එක්කෝ ස්කොට්ලන්ඩ් ගැන එක්කෝ ටෝටල් ඉංග්ලන්ඩ් ගැන එහෙම නැතුව මම මේ කතා කරන්නේ ස්පෙસિෆිකලි ලන්ඩන් ඒරියා වලට. මොකද මම අනිත් ඒරියාස් ගැන මට ලොකු අයිඩියා එකක් නැහැ ඇත්තම කිව්වොත්. මොකද මම දැනට ඉන්නේ ලන්ඩන් වල නිසා. ඉතින් මම මෙහෙට ආවේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් වල. ඉතින් ඔක්තෝබර් වල ඇවිල්ලා අපි ඔක්තෝබර් දෙවැනි සතියේ තමයි මෙහෙට ආවේ. ඉතින් නොවැම්බර් පළවෙනි සතිය වෙද්දී මට ඔෆිස් ජොබ් එකක් හම්බ වුණා. එහෙම හොයාගන්න ඕගලන්ට බැරි කමක් නැහැ, පුළුවන්. එකම දේ ජොබ් එකක් වාට ටක් ගාලා එන්නේ නැහැ අතට. අර ලංකාවේදී වගේ අපි CVs දාලා ට්‍රයි කරාම ඔයාට අනිවාර්යයෙන්ම ජොබ් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒකට සමහරක් වෙලාවට ඔයාට සතියකින් ජොබ් එකක් හම් වෙන්න පුළුවන්, මාසෙකින් මාස දෙකක් තුනක් යන්නත් පුළුවන්. ඒත් අත නොහැර අනිවාර්යයෙන්ම ට්‍රයි කරොත් ඔයාලට අනිවාර්යයෙන්ම ජොබ් එකක් නම් අනිවාර්යයෙන්ම හොයාගන්න පුළුවන්. ඒ නිසා බය නැතුව අප්ලයි කරන්න කියලා තමයි අහන හැමෝටම මම හැම වෙලාවෙම කියන්නේ. ඉතින් ඕගලන් තව ජොබ් ඔපචුනිටිස් ගැන විස්තර දැනගන්න කැමති නම් මට පහලින් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් ඒකට වීඩියෝ එකක් කරන්න ට්‍රයි කරන්නම්. මම ඒ ෆීල්ඩ් එක ගැන එක්ස්පර්ට් කෙනෙක් නොවුණත් මම විස්තර හොයලා ඕගලන්ට වීඩියෝ එකක් කරන්න ට්‍රයි කරන්නම්. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ ෆයිනල් රවුන්ඩ් එකට, 9th රවුන්ඩ් එකට. ඉතින් මේක ටිකක් අමාරුයි ඕගලන්ට පේනවා ඇති. පිටිපස්සේ වීල් එකක් තියෙනවා. මේ වීල් එක ඇතුලෙන් තමයි අපි ප්ලේ කරන්න ඕනේ. ඉතින් ඔන්න මම ප්ලේ කරන්න හදන්නේ. හරියටම එතෙන්ට ප්ලේ කරෝ තින් තමයි එකම එක ට්‍රයි එකකින් අපිට ප්ලේ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම හරි මට ඒක එක ට්‍රයි එකකින්ම ප්ලේ කරගන්න පුළුවන් වුණා. කොහොම හරි ඔන්න විදිහට අපි බැරි බැරි ගාතේ මිනි ගෝල්ෆ් ප්ලේ කරලා දැන් ආවා ලන්ච් ගන්න. ඉතින් මේ ඉන්නේ මගේ ටීම් එක. ඉතින් එක එක ඒජස් වල කට්ටිය, එක එක කල්චර්ස් වල කට්ටිය ඉන්නවා. ඉතින් අපි අර පොඩි කාලේ ඉඳන් ආසයි මේ වගේ තැනක වැඩ කරලා මේ වගේ එක්ස්පීරියන්ස් ගන්න. ඉතින් ඇත්තටම මේ වගේ තැනක වැඩ කරාම තමයි ඒ වගේ ඇත්ත නැත්ත මොනවද කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම එහෙම ආස කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනා ඉක්මනටම ඉෂ්ට වෙන්න කියලා මමත් හදවතින්ම විශ් කරනවා. ඉතින් මගේ ටීම් එක කලින් කිව්වා වගේ හරිම ෆන්. ඉතින් ඔය විදිහට තමයි ඉතින් අපි කාලා බීලා අද දවසේ එන්ජොයි කරේ. ඉතින් ඔයාලත් එක්ක මම ඒක ෂෙයා කරගන්න හිතුවා මේ විදිහට. හයි හැමෝටම. ඉතින් ඔගලන් මං හිතනවා අද වීඩියෝ ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අලුත් අත්දැකීමක් මිනි ගෝල්ෆ් මම හිතන්නේ ලංකාවේ නැහැ. ඉතින් මටත් ගොඩක් අලුත් අත්දැකීමක්. ඉතින් ෆස්ට් ටයිම් තමයි ට්‍රයි කරේ. ඉතින් ගොඩක් එන්ජොයි කරා අපේ ඔෆිස් එකේ ටීම් එකේ ගැදරින් එක. ඉතින් ඒ වගේම මං හිතුවා ඉතින් එක්ස්පීරියන්ස් එක ඔගලන්ට එක ෂෙයා කරගන්න ඕනි කියලා අනිවාර්යයෙන්ම. මොකද අපේ ඔෆිස් එකේ ලංකාවේ අය එක්කෙනා ඉන්නේ, අනිත් අය ඔක්කොම ෆොරිනර්ස්ලා. ඉතින් ඒක අලුත් අත්දැකීමක්. ඉතින් මමත් හැමදේම දවසින් දවස ගොඩාක් අලුත් දේවල් ඉගෙන ගන්නවා ඒගලන්ට එක්ක ඉද්දි. ඉතින් මං හිතුවා ඔගලන්ට එක්කත් ඒ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් ඒක ඉවර වෙලා ඉතින් අපි මමයි හස්බන්ඩ් තමයි අද ආවේ. ඉතින්
අපි හිතුවා චුට්ටක් ඉතින් ඇවිදින්න ඕනේ කියලා. මොකද ලන්ඩන් වලත් අපි එහෙම ගොඩාක් හැමතැනම ඇවිදලා නැති හින්දා ඉතින් හවස අන්තිමටම ලන්ඩන් අයියක ගාවට එන්න ඕනේ කියලා හිතනවා. ඉතින් සවුත් බෑන්ක් එක හවසට හරි ලස්සනයි. හරිම කාමින් ඉඳගෙන ඉන්න පුළුවන්. ඉඳගෙන ඉතින් නිදහසේ ටිකක් වෙලා රැවෙනකන් ඉඳලා ගෙදර යනවා කියලා හිතුවා. ඉතින් අද බ්ලොග් එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. ඉතින් තව ලස්සන වීඩියෝ එකකින් එනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවොත් එක්ක අනිවාර්යෙන්ම ෂෙයා කරගන්න. එහෙනම් ගිහලා එනවා. පරිස්සමින් ඉන්න. බයි.